ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මම ඔයාලට තවත් රචනා මාතෘකාවක් අරගෙන තමයි මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා ඉන්නේ. අද අපේ රචනා මාතෘකාව තමයි මම සිංහ රාජයෙක්මි. එහෙනම් අපි බලමු මේ මාතෘකාව යටතේ කොහොමද නිර්මාණාත්මක වාක්‍ය හයක් ලියන්නේ කියලා. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම තමා එක් එක් වාක්‍යයක වචන පහක්වත් ඇතුළත් වෙන්නත් ඕනේ. එතෙන්දුවේ පුතේ සිංහයා කියලා කියන්නේ කාටද? අපි පුංචි කාලේ ඉඳන් කතන්දරවලටත් ඉගෙනගෙන තියෙනවා සිංහයා කියලා කියන්නේ කැලේ රජා කියලා. එහෙනම් අපි පළවෙනි වාක්‍ය මෙහෙම ලියමු. වනාන්තරයේ රජතුමා ලෙස හඳුන්වන මට වන සත්තු දැඩි බියක් දක්වති. එතෙන්ද පුතේ මේ රචනාව අපි ලියන්න ඕනේ සිංහයා මම කියලා හිතාගෙන. ඔයාලා තමා සිංහයා කියලා හිතාගෙන තමයි මේ රචනාව ලියන්න ඕනේ. ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ මේ සිංහයා කියලා කියන්නේ මාංශ භක්ෂක සත්වයෙක්. ඒ කියන්නේ සිංහයා කන්නේ මස් විතරයි. ඔයාලා දැකලා තියනවාද කොළහෙම කන සිංහයෝ ඉන්නවා? සිංහයා කියන්නේ මාංශ භක්ෂක සතෙක්. මම සතුන්ගේ මස් අනුභව කරන මාංශ භක්ෂක සතෙක් වෙමි. ඉතින් චූටි දුවේ පුතේ මේ සිංහයාට ගොදුරු හොයාගන්න එයාගේ උල් දත් වගේම එයාගේ තියුණු නියපොතුත් මහඟු රුකුලක් වෙනවා. එහෙනම් අපි තුන්වෙනි වාක්‍ය මෙහෙම ලියමු. මගේ උල් දත් හා තියුණු නියපොතු ගොදුරු සොයා ගැනීමට මහත් රුකුලකි. ඒ වගේම තමයි දුවේ පුතේ අපිට මේ සිංහයින්ව ලංකාවේ වනාන්තරවල දැක ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට සත්ත්ව උද්‍යානයට ගිහාම අපිට මේ සිංහයාව බලා ගන්න පුළුවන්. සෑම වනාන්තරයකම ඔබට මා දැක ගැනීමට නොහැකි වුවත් සත්ත්ව උද්‍යානයේදී මා දැකගත හැකිය. ඉතින් මේ සිංහයා කියලා කියන්නේ අපිට හැමතැනම දැක ගන්න පුළුවන් සතෙක් නෙවෙයිනේ. හැබැයි අපේ ලංකාවේ ජාතික කොඩියටත් දාලා තියෙන්නේ මේ සිංහයාගේ රූපය. කැලේ ඉන්න ලොකුම සතා අලියා කියලා ඔයාලා දන්නව නේද? ඉතින් ඒ වුණාට කැලේ ඉන්න රජා කියලා, කැලේ ඉන්න නායකයා කියලා හඳුන්වන්නේ මේ සිංහයාව. ඒ වගේම තමයි ලංකාවේ ජාතික කොඩියටත් මේ සිංහයාව ඇතුළත් කරලා තියෙන නිසා මම සිංහෙක් නම් මම ගොඩාක් ආඩම්බරෙන් තමයි ඉන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියට මගේ රූපය ඇතුළත් වීම නිසා මම මහත් ආඩම්බරයෙන් සිටිමි. ඉතින් චූටි දුවේ පුතේ ඔයාලට ඔයාලගේ ලස්සන කරුණු දාලා මීටත් වඩා ලස්සනට මම සිංහ රාජයෙක්මි කියන මාතෘකාව යටතේ වාක්‍ය රචනයක් ගොඩනගන්න පුළුවන්. මේ වීඩියෝව හොඳයි කියලා හිතෙනවනම්, වැදගත් කියලා හිතෙනවනම් ඔයාලගේ හලුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ නැරඹීමට අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි වීඩියෝ දාපු සැනින් ඔයාලට ලැබෙන්න නම් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව නරඹපු ඔයාලා සියලු දෙනාටම ස්තුතියි.